ඔබ එක්වන්නේ ජාතික රූපවාහනේ දහවල් ප්‍රධහන ප්‍රෘ්ති සමඳෙන් ම විරාජ් ප්‍රේන සිරේ ප්‍රථමය දකිමු ප්‍රධහන ප්‍රෘතිශේෂ පාට. කොරෝණ එන්නට හයලක්ෂ පනස්සෙක් දහස්කට ලබා දියමසන් එන්නත් කරනය අතත්. පරිසර ගැටලු විසඳීමට අන්තර් අමාත්‍යංශ වැඩපිදිි වෙලා.කාදින හිි පානන් ගොුණුරඇති පෙත් සමක් සම්බන්ධයෙන් ලබන තිස්සෙක් වැනිදා කරුණ දක්වන්න ලෙස අධිකරන්නේය නීතිපතිර නියම කරයි. රබවගාවේ රෝග ැඩලීමට බ්‍රෝණ තාක්ෂණය. ගාලුමෝදර ගුවන් සදර්ශනී අවසන්තිනය අද ප්‍රථමෙන් නවධනය දේශය පුවත් වෙත. කොවි් දහනමයේ ප්‍රතිශක්ති කරන වැඩසටහනි අනතේ මේ දක්වා හයලක්ස පනස් දහස් නවසේ අනු එක් දෙනෙකුට එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග වි්‍යහන්සේ පවසනවා. කොවි ධහනම එන්නත් ලබාදීම අද සිදු කරන්නේ තිස්සයිවැෙනදිනටයි. ඊයේ එන්නත ලබාදුන් පිරිසට පනස් එද්දහසක පරිසක් ඇතුනත්. සිදුව සෞඛ්‍ය වදිල දාහරි කොට්ටසේ ලියනගේ මුල්ල උතුර සහ ලියනගේ මුල්ල දුණ අනපදේශවල ජනතාවට එන්න ලබාදීම අද සිදු කරනවා. ඒ ියනගේ මුල්ල බාගුරුවත් මාතෘු සයන මධ්‍යස්ථනයේදී හට සි දෙෙනකුට පමණ එන්න ලබාදීම නියමතයි. ඇතු කොට්ටේ පන්සේ විසේක සහ පන්සේ විසි එක ඒග්‍රමල ධාරරි වසම්බල ජනතාවට එන්නත් ලබාදීම දක්‍රාත්මකයි. ඒ පිට කොට්ටේ සෞඛව වදදින්න දහරිකාර්යාලේ. පවාර්තාකු සහන් කළේ දෙදහසට පමන එන්න ලබදීම නියම යි ෙදක්වා ශ්‍ර ලංකා පොිසිය නිලදහරින් තිස්තුන් දහස්කකාරද පිරිසකට එන්න ලබද ඇ බව පොලස්මාධි ප ශක නියෝජ පොලිස්පති අජි්‍රහන මහතා සඳහන් කලා. පොලිස් නිරදහරින් සබන්ධ එන්නත් කරන කට යතු අදත් ක්‍රියාත්මකයි. කොවිද දහන ේරෝගෙන් මෙමට පූර්ණ සුවේලූ පරිස අසූදහ අටසේ තිස්සයි දක්වා කියහල ගොස්බෙනවා. එම ප්‍රති ශතය අනු පහය දශම පහහි හතරක් තවදුරටත් ප්‍රතිකාල් ලබන පිරිසට තුදහස්ෙ අසු පස් දෙනෙ ැඇතු. දන රගේ රැන තවත් තුන් සයාස හතර දෙෙක ඒ හඳ ගන ලැබවා න්තුන් හ ප ෙක පැල ො වි ර ස තාාව රෝගගේ වත් හයි න කඳුන ගැන්නේ න්ඳන ගර කොවි පොකර ශ්‍ර ත යි නෙක් තිස්තුන් න දේශයන් හිසිට පැමිණ අයි. ලබ තවත් තුන්සියා අන නමදන ක හ ල යේ පිට ගිය. පීක්ෂ දුරස් හස අට සි අසූතු යේ සිදු කරුණ. මෙරට ෙක් සිදුකරැති CR රීක්ෂණ සංකයාාව වි ේ ක්ෂ හැට හ ස ේ හැත් ෑය. ොවි හන පුද්ග රන්න හ කිය ර ව වන. ඕ දිව ේ ත්ස පපටිය ිරුල්ල ොන් ාව ට්ටාකලියේ සහ ොල්ලෙස්කම යන ප්‍රදේශවලයි අවරදු පනස් ව හැටක හත්තාව හත්තදක සහ හත්ත අට යන යිස්තුල පසු පස්සතෙකු වර්න්නේනයට පත්ව තිබෙනවා මේ‍යත පොරිසිේය සහන් කළේ අද දහය න අසන් පෑවි හර තු ක රක්ෂිත ක්‍රමවේ නොස කාහර අ ෙක අ ගරගත්බයි. සබන්ධෙන් වෙෙක් අඩංගඩ ැති සමස් පිරිස තුන්දහස්ෙසය අනු හතරක් එහෙට නැවතත් සති අන්තිය ආරම්භ වෙන ඔබ සතියන්තය නිරෝධයන රීතිවොට අනුගතව කටයතු කරනු ඇතඇයි අපි විශවාස කරන ආවිශේෂෙන්ම සති අන්ත දිනවල සමහර අවස්ථාවලදී විශාල ප්‍රමාණය සාද කණ්ඩායම් හැටිට එකතුවීමම් අිවිධ ක්‍රියාකාරකම් දක්නට ලැබෙනෝ නමුත් තාම කොවි වසංගතය අපි රටෙන් දුරුවී නෑ මේ ෝකෙන් දුරුවීනහ ඒ නිසා කොවිඩ වසංගතය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගතය යතුයි එනිසා තවදරටත් නිරෝදායන රී නොලට ගරු කරමින් කටයුතු කරන්න ක්ඩායම් හැටිට එකතුවීමින් වලකින්න දුරස්තභාවය තබා ගනිමින් කටයතු කරන්න ශ්‍රීලංකා පොලිසියත් නිරන්තරයෙන් මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් විමසිල්ලෙන් පස්ුවෙනු ලබනෝ. එ වගේම අපස සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් ඉදිරියට පැවැත්වෙන මෙ සෑම අවස්ථාවකදීම ඒසිසුන්ගේ නිරෝධායන ආරක්ෂාව ගැන නිරන්තරයෙන් පොලිසිය විමසිල්ලෙන් පසුවෙන ඔුන් කන්ඩායම් හැටියට එකතු කරමින් යම්මාකාේ්‍ර. करරන නම් පත්‍රිका බෙදා හැරීම් ිල් පත්‍ර බෙදාහැරී සිදු करරන නම් වැනි ක්‍රියාස්දු කර ේ හිව, නීතිය ක්‍රියාත්මක නුලාබනවා, කිසිම අවස්ථාවක නිරෝදායන රීති නොට පටහැනිව, එවැනි ක්‍රාකාරකම් දුරන්නට එපා. පස්කු ඉරුදින ත්‍රස්ථ ප්‍රහරය සිද සමේ කඩු හයදාහ කාාණනයකිරීමේ සිද්ධිය පිළබඳ විමර්ශනයක් සිදු කරන්න ලෙස ඉල්ලා අග අදගුරුගු අදරදගුරු අද උතුම් මල්කම්කාදින රජිත්හිිපාණන් ගොන් කරඇති පෙත්ම සම්බන්ධයෙන් මේ මස තිස් එක් වැනි දින කරුණුදක්වන ලෙස, අභි අචනාධිකරන්නේ අද නීතිප්‍රතිවරයාටර නියම කලා. මේ සම්න්ධය නාක්ෂක කලේකම්බරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලබාගන්නා ෙසයි. අභ්‍යාචනාධිකන්නේ නීතිපතිවරයාට දැනුම්දී ඇත්තේ. පෙත්ම අද කැඳවනු ලැබේ. අභ්‍යාචනාධිකන්නේ සහපතිය විනිුරු අර්ුන ඔබේසේකර සහ, මයාදුන්නේ කොරයා යන මහත්තුරුන්ගේ සමන්විත විනිුරු මඩල්ක් කමුුවේ. ීතිපතිවරයා වෙනුවෙන් පිීසිටි ජේෂ්ට ජ නීතිඥ්‍ය අවන්ති පෙේරා මහත්ම අධිකන්නේ හමුවේ කුණු දක්වමින්, තම පෙත්සේ වගත්තරවන්ලෙස නම්කරු ලබසිත්්න ආරක්ෂකල කම්බරයා සහ පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනීසිටන බව සඳහන් කලා. නඩුවට පාදකවන කරුණු සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර තිබේද. එහි වත්මන්තත්වේ කෙසේ දෙන්න පිළබඳ තම සේවාදායකයාගේෙන් විමසා කරුණු දැක්වීම සඳහා. දිනයක් ලබාදන්ලෙස ජේෂ්ට රජයේ නීතිඥවරිය අධිකරන්නේ ඉල්ලා සිටියා. ියාජනාධිරන්නේ ඉහත නෝගය නිකුත් කලේ එම ඉල්ලීම පිළිගනිමෙන්. පෙත්සම ගුණ කළ කාාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනීසිට ජනාධිපති නීතිීනය සංජීව ජයවර්ධන හතා අධිරන්නේ හමුවේ කණ්ු දක්වමින්, පස්කු ඉරදන ත්‍රස්ත ප්‍රහරය සම්න්ධීින් පීක්ෂණ සිදු කල කොමිසමේ වාර්තාාව. පසුගේදා ජනාධිපති ලේකම් කාරයයාලය විසින් තම සේවාදායක හිමපාණන් වෙත ලබදුන් බව සඳහන් කලා. අදාල කඩු තොගේ පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර මෙරට ආනයන කර ඇති බවට ොරතුරු ලැබ ඇති බවත්. ඒ පිළිබඳව විර්ශණයයක් අ්‍යවශ්‍ය බවත් ඔහු අධිරන්නේය හමුවේ පෙන්වා දුන්නා. කාදිනල් හිම පාණන් පෙන්වා දෙන්නේ පස්කු ඉරිදින එල්ලෙනු ්‍රස්ත ප්‍රහාර සිද්ියෙන් පසුව සිම් පිරිසක් මෙරට කඩු හයදාහක් පමණ ආනයනය කර ඇති බවට තොරතුරු ලැී ඇති බවයි. ඉන්කඩු හයිසියක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඒවා මොහොමට සත්තාක් නැමතියක විසින් ගෙන්ව ඇති බවටත් පස්කු ඉරිදි සිම ග්‍රන් හෝට ල රගෙන. ප්‍රහාරයක් කෙල්ලකොට මියගේ මොහොමන් ඉන්සා් නැමැත්තාගේ අවශ්‍යතාවට ගෙන්වා ඇති බවට තොතුරු හෙලවී ඇති බවත් පෙත්සමින් පෙන්වා දෙෙනවා. ඊට අමතරව තවත් කඩු පන්දා සාහරසියයක් පමණ මෙ වනවිට රටතුළ නිදල්ලේ සැරිසරමින් පවතින බව පෙන්වා දෙෙන කාදිනල් හිමිපාණන් මේ ජාතික මෙම මහජ ආරක්ෂාවට දැඩි තර්ජයක් බවයි කියා සිටින්නේ මේ සම්බන්ධයෙන් විවාර්ශය සේදු කන්න ලෙස ආරක්ෂක ප්‍රධානින් වෙත ලිකිතව දැනුම්දී ඇති බවද පෙන්වා දුන් කාදිනල් හිමිපාණන් මේ සම්බන්ධය විදිමත් පීක්ෂණයක්පක්වන්ලෙස ආරක් කාන්ශ ප්‍රධානී වෙත නියෝගයක් නිකුත් කන්න ලෙස අධිකරන්නේෙන් ඉල්ලාති වෙනවා. රබර් වගාව කොළ ැලවීමේ රෝගගේ මැඩලීම සඳහා ්‍රෝනණ තාක්ෂණ යොදා ගැනීමට පියවරගෙනනතිබෙනවා. එහි නියමු ව්‍යාපෘතියක් යටියන්තොට පනාවත්තවතුව අයේද ක්‍රයහත්මක කෙරුණා. රබර් පර්ෂණ අහිතින නිලධාරීන්ගේ අධීක්‍ෂණ තේ සිදු කන්න ලද නියමු ව්‍යාපෘතිය ආරම්ම කෙන්නේෙ රාජ්‍යමාත්‍යය කන හරත් මහතාගේ ප්‍රධානත්වෙන්. දිලීර ආසාධනයකින් හට ගන්න පෙස්ට ලොත් සිස් නැති කොමැලවීමේ රෝගය සඳහා රබර් කොළමතට බෙහෙත්තිීම තෙක් කල ප්‍රායෝගිකව අපහස කටයුත්තක් වී තිබුණ. ඊට පිළීමමක්ලෙස රබර් කොළමතට රසායන ද්‍රව්වීම සහ, ද්‍රෝන තාක්ෂණ යොදා ගැනීමට යෝජනනා ඉදිරිපත් කෙන්නු අතර නියමු ව්‍යාපෘතිය ක්‍රියාවට නන්වුව ලද්දේ අනුවයි. රබර් වගාවට හානිකන්න මෙම දිලීර රෝගගේ මුල්වර්ට දෙදහස් දහනමේ වසරේදී හඳුනා ගැනුවේ රත්නපුර කලවාන ප්‍රදේශෙන්. ඒය අද වනවිට කෑගල්ල කළුතරවැනි දිස්ත්‍රික්ක වෙද ව්‍යා්තවී තිබෙනවා. රබර් පර්ේෂ අහිතයේ නියෝජ්‍යාධ්‍යක්ෂ, ප්‍රියානී සෙන් රද් මහත් මිය පකාශ කළේ විශෂයෙන් වැඩි වර්ශාතනයක් සහිත ප්‍රදේශවල මේ දිලීර රෝග ව්‍යාපතවීමේ වැඩිට කඩක් පතින බවයි. කොල මැලවීමේ රෝග මඩලීම සහහා ද්‍රෝණතාක්ෂණය යොදා ගැනීම අනෙකුත් ප්‍රදේශවල ක්‍රාත්ම කිරීමට නියමිතයි. මේ රෝගය සඳහා ප්‍රදස් දහන මේ සිට ලබර් පර්ේෂනා ආයතනය මගින් පර්යේෂණ කරලා විශේෂම. සාමාන්‍යය සම්ප්‍රදායක ක්‍රමවේදයට මේක ඉසිනයන් භාවිතා කරලා තිබුණා. යාද අපි නවීන තාක්ෂණය ඔපයෝග කරගෙන විශේෂමු ද්‍රෝන් තාක්ෂණය උපයෝගිරගන මේ ක්‍රමවේදය ප්‍රියාත්ම කරන්න බලාපොරොත්තු වනු මේ එකක කාර්යක්ෂණ ක්‍රමවේදයක්. ඉති මේ අද අත් අදා බැලීමක් හැටියට ආරම්භ කරපයක ඉතාමත් කඩිනමින් මේ රෝගය සඳහා එය අවශ්‍ය කරන රසායනක දව්‍ය භාවිතා කිරීම සඳහා මේ ක්‍රමය තාමත් කලිනින් යොදුවන්න අපි බලාපොත්තු වු ඒ සඳහා අපේ අමාත්‍යංශ මගින්න ේ. හඳහා අවශ කරන මුදල් ප්‍රතිපාදන වවංකිරීමටිතු කරන්නවා. මේ ෝගගේ ගැන මුලහිදම අපිකරපුු පර්ේෂණ මත. දැනටත් සහනදායි විදිට රෝගය පාලනය කරන්න ක්‍රම අපි හඳුලා දීලා තියෙනවා. නව රෝගයක්කහින්ද නියමිත ක්‍රම වට ගේ අපට යම්කිසි කලක්ක යනවා පර්ේෂණ මත. අනිවාරයෙන්ම අප රබර්වාගාවල පලදාවට මේ බලපා නොවෙන විදිහයට. මේ කරන්න පර්යේෂණ දියත් කරලා දිරිියට ගැෙන්න්න අි බලාපොරොත්තු වෙනවා. එක්සත් ජනපත පැසපි කලාපේ ගුවන් හමුදා ප්‍රධන ජෙනරල් කෙනෙත් ල්ස් බච් මහතා මෙරට ආරක්ෂ කලක ජෙනරල් කමල් ගුන්රත්මහතා මුණ ැසුුණ. ආරක්ෂ මත්‍යංශයේ ය පැවති හමුවේද දවිපාර්ශක වැදගත්වන කරනු ගනාවක්ති බඳව සාකච්චා කෙරුණා. මෙම හමු සිදේයේ ශ්‍ර ලංකා ගුවන් හමුදාවේ හැත්තවැනි සංවත්සර සමරුමට සමගමිවයි. ආරක්ෂ කලේකම්වරයා සහ ජෙනරාල්වරයා දවිපාර්ශක වැදගත්වන ක්ඩු මෙෙන්ම අනාගත අියෝ පිබඳවද සාකචා කලා. දෙෙදන අතර සමරුත් තිල්න්න හුවමාරුර ගනීමක්ද සිදුවනා. ගුවන් හමුදාපති එයා මාශල් සුදර්ශන පතින්න මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. පකිස්ාන ගුවන් හමුදා ප්‍රධන, එය චීෆ් මාශල් මජාහිද අන්වර්කාන් මහතාද ආරක්ෂ කලේකම් ජෙනරල් කමල් ගුණ රඳ මහතාමුණ ගැසුනා. මෙ මහමුුවද සිදුවයේ ශ්‍ර ලංකා ගුවන් හමුදා හැත්තවැනි සංවත්සර සැමරුමට සමගමීවයි. ආරක්ෂ කලේ කම්වරයා සහ පකිස්ාන ගුවන් හමුදාපතිවරයා දිවිපාර්ශික වැදගත්වන කරුණු පිබඳව සහද සාකච්චාව නිරතවුණා. මරදත්තිල් ො ර ගැනක්ද සිදු කෙරුණා. බංගල දේශ ගුවන් හමුදා ප්‍රධාන එH චී් මාශල් මසි හුත්සමාන් සෙරණය ාත් මහතා සහ මෙරට ආක්ෂක කලකම් ජෙනරල් කමල් ගුන්රද මහතාත හමුවක්ද ඒයේ සිදුවයේ ආරක්ෂකමත්‍යංශේද. ංල දේශ ගුවන් හමුදා ප්‍රධනී ශ්‍රී ලංකාවට පැමිණේ මෙරට ගුවන් හමුදාවේ හැත්තවැනි සංවත්සර සැමරුමට සහභාගවීම සඳහායි. මේ හමේදී රාජ්‍යන් දෙකටම වැදගත්වන ආරක්ෂක කනු ගණනාවක් පිළබඳ සසාකච්ා කරුණා. අනතුරුව සමරත්තිල් නහුව මාරු කරගන්නුා. අමරරිකායික්සත් ජනපදය පාකිස්ානය හා ංලලාදේශ ගුවන් හමුදා ප්‍රධානීින් සහ ශ්‍ර ලංකාක ගුවන් හමුදාද පපති එයා මාශසල් සුදර්ශන පතින්න මහතාතර නිල හමුව ඒ සිදනේ ගුවන් හමුදා මු ලස්ථානේදී ඔවන් පිගන්න අලදේ ගුවන් හමුදා කොළඹ කඳුරුවන දෙ නිල් දරී, එයා වයිස්මාශ ජනක අමරසිංග මහතාවිසේෙන්. ගුවන් හමුදා වරණ උත්තමාචාර පෙළ පාලිය අද පවත්වනු ලැබවා. පරිසරට ආදාලව මතුවන ගැටලු සහගත තත්ත්වයට මුහුණදීම සඳහා අමාත්‍යංශක හිපයක් එක්ව. ඒ අන්තර් අමාත්‍යංශ සම්බධ කන්න වැඩ පිළිවෙලාක් කාරම්භ කලාා. ඒ පරිසර අමාත්‍යංශයේදයේ. මේ සම්පදධ අත්‍ය හහිදදා අර මහ කුත් ජනවා මස ඉරිපත් කල අමාත්‍යමන්න්නල සංදේශවයට අනුමැති හිමි වීමෙන් අනතුර පලමු සාකච්චාව ඒ පැවැත්වන. ර වනජීව හා වන සංරක්ෂණ ජලසම්පාදන වනජීවී රකවරණ අිවැට හා අගල් ඉදිකිීම ඇතුළු ආරක්ෂක වැඩපිළිවෙල නාගරක සංවර්ධන වෙල සරක්ෂණ අපදරවේ බැහැලීම හා ප්‍රාාව අවිත්‍රතාය නමාත්‍යංශ මීට ඇතුලත්. මෑතක සිට මාධ්‍යමග හළකෙරුණු වනවිනාශය හා මුදරජවල තිත්බම් සරක්ෂ වැඩ පිළිවෙලත ේදීසාකච්චවට කැනු. අමාතයමහින් දමේ මතාකයාටේ වනන්තර හා පරිසර විනාශය කරන ජාවරම්කරුවටෙහිව නේති රජුවම ක්‍රත්ම කරන ලෙස ජනාධපත්තුමා තමාට උපදස්ති ඇතිබයි මතුරජශවෙල ආරක්ෂාකොට ඒ ැම්සා තිෙදගිමක් දක්වා සංරක්ෂණය කර නවත වනජීව අමාත්‍යංශයට භහරදින බව සකච්චාවටයෙකු අමාත්‍ය ආාය නාලක ගොට හෙවා මහතා සඳහන් කළ.වාස්ස දේවනායකාර විම විරදානායකය නරජමතවරුද අමතංශ ල එකකවරු ැට පරික්ම වස්ාව ක්වසිට. තවත් දේශීපපුත්ගේහිපයක් ලොහු ින් දකි දැන්. ල් යි ්‍ර ලංකා තුන්වුරුදු ශෂත් ව්‍යාපෘතිය සමාරම්භ උත්වය කොම ජාතික පුස්ථකාලේදී ඒ පවැත්වුණ. පොදුරජ මණඩලිය රටවල විශවවිද්‍යාලහා පිත් අධ්‍යාපන ආයතනයන්හි, පටමලා ශ්‍ර ංකිකයන්ට නොමලේ හැදරීමට අවස්ථාවලබාදීම මෙම ව්‍යපෘති අරමුණයි. කෝස යුඩම් Googleගල් යන යතනයක්ව ශ්‍ර ලංකිකින් සඳහා මාර්ගිගත ඉගනුම් ක්‍රමවේදෝසේ, අදාල පාටමමාලා හැදැරීමට අවස්ථාව වලබාදීමට පියවරෙන ඇත්තේ. ො දපුරයන ස් ්‍රක්ල මපිය ැවරන අහිමව රජ්‍යයමගින් පාලන වන ළම සරෙකු ධ්‍යස්ථනවල පසුව දරුවගේ ගැටලු පිළිබ සාකච්චාවක් පසගේ ද පවත්වුණ ඒ උත්තුමද පලාත්තාන්ඩු කාර මහිපාල හරත්මතාගේ ප්‍රධානත්වයෙන්, පොළො නරුව අවන් තිලමස්ස වනේද. අදාල මධ්‍යස්ථානවල දරුවන්ගේ අධ්‍යාපන හා ක්‍රඩ කුසලතා නැන්මීම සහ සෞඛ්‍ය පසකම් වැඩදිවුණු කිරීම පිළිබඳව මෙහිෙදේ විශේෂවධානයම කරුණා. විදශයන් ට මෙරට නැගහිර පලාතට පක්ෂීන් බහලව පැමිණීම ආරම්භවීති වෙනවා. මඩ කලකුව කල්මුණේ ප්‍රධානමාර්ගේ ආරයන්පති කිරම්කුළම් ප්‍රදේශය වෙත පක්ෂීන් රැසක් පැමිණැති බයි වාර්තා වන්නේ. මෙම පක්ෂීන් ඔවස්ට්‍රලියයාාව හා නවසිලන්තයන් රටවලින් පැමිණ බවටයි අනාාවරණය වී ඇත්තේ. පක්ෂීන් විතර දමා පැටුම් බිහිූ පසු එම සතුන් කැටුව නැවතස්වය රට බලායන බව ප්‍රදේශවාසියන් පවසනවා. ප්‍රකට දානපතියකු හා සමාජ සේවකයක වූ චර් හෙද්‍රුද සොයිසා මහතාගේ එකසි අසූ පස්ලනි ජම්මදින සංමත්්‍රය නිමිත්තෙන්, කොළඹ පුරහර ආශ්‍රිත ඒ මහතාගේ පිළිරුවට පුෂ්ප ක හරපුදකිරීම පසුගේ දක්සිදු කරුණා. ඒ අමාත්‍ය මහාචාරයේ GMියල් පිරි මහතාගේ ප්‍රානත්තයෙන්. කොළම සොයිසා කාන්තාරහොලට අවශ්‍ය ඉඩම් පරිත්‍ය කිරීම ඇතුළු මෙට මහජනාවට සත සැලසන පරි්‍යගර සක්සිදු කළ පුදගයෙුලසයි චාර් හෙද්‍රද සොසා මහතා සැලකෙන්නේ. දැ අවදධන සංවර්ධන පත් කහිපයක් ඇ. ලාග ශ්‍රී මහා කාශ්ප පිරවණ පිරිශ්‍රයේ ඉදි කෙරනු පරිගණක විද්‍යාගාරයේ යේ සංගසතුකොට පූජා කෙරුණා. ඒ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන්. මේ පරිගණක විශ්වකින් සමන් විතයි. ප්‍රශාන්රන්න සිංහ සිරිපාල ගම්ලත්යන රජමාත්‍යවරු සහ පාලිමෙන්තු මන්ත්‍ර අමරකීර්තිය අතුකෝරල මහත ඇතුළු පිරිසක් මේ අස්ථාවට එක් සිටිය. ට ජාතියක් පවිදි අපි පෙරට යන්තන්න. අපි රදේ ජඩිතල පහසුකම් පිළිබඳව ප්‍යවධානය යොමුකන්න හා සමානව. මානව සම්පත සවන්ධනය කිරීම පිබඳවත් අපය අවාන ම් ල ද පිවෙන් පහ ුද විසාානය ක ොට බවද පතවත් පිරවෙන් පහත් ප ාපයක වුදු පහ න ොට ප දිශික් විසිස පහයේ අංක සම්පර්ණ පරිගණ ගා විසි පහ එක පරිවෙන් විසි පහ අවසන් කරන්න පේක්ෂා කන වගේම අනිකුත් පිවෙන් තාක්ෂ හර හාම්බන්ධ කොට ප්‍රධාන පිරිවෙන් කේදර ගත්තේ පාට ලාාව හදර අස්ාව හසලට. සද ස න්දවන්න පුරුවන් හත්සයි බෝගි කගන්න නොත් වැව් දහදාහක් සංවර්ධන වැට සහනඇති කැප්ිට පොල බිඳුව ප්‍රතිසංස්කන්නේය කරනවා. මෙමගින් වැලිමට පාදශලය කකොට්ටසේ ජලයේ සැපේන, කුඹුරුබින් ප්‍රමාණය අකරහත්සිය අපමන. ප්‍රතිසන්කන ්‍යපෘති ආරමකකිරීම පිබඳ ස්වා බැලිම සඳහ බදුල් දිස්ට්‍රික් පාර්මේන්තු මන්ත්‍රේ ජ සදර්ශන දෙන පිටිය මහතා ඒයේ වැ්‍යවාස්්‍රත ප්‍රදේශය නිීක්ෂණ චාරිකාවක නිරතුවුණනා. ේරුවල පාතිශය ේකම් කොට්ටාසේ අඩු ආදෑම්ලාබේ පවල් පහක් සඳහා ඉදිකෙන්නු නවනිවාස ඒයේ එම පවල්වෙත බාර දෙ ලබවා. ඒ රජ්‍යමත්‍යය පියල් නිාන්ත මහතාගේ ප්‍රධානත්වෙන්. මට වැයි කල ඇතිමුල රුපියල් තිස්ලක්ෂයා. කැලීය විශ්වද්‍යාලේ වානිචහා මුල්්‍යිය කළම කරන්න අධ්‍යනංශ පරිශ්්‍රයේ වි්‍යාර්තය සඳහා විවසායකත්ව සංවර්ධන මධ්‍යස්ථානයක් හා සීමවාසික පුහුණු සම්බන්ධීකාරක මධ්‍යස්ථානයක් ඒයේ විවෘත කරා. ශවි්‍යාල පුලපති ේෂ් හාචාරය ලන්තිද සිල් මහම ඇතු පරික් වස්තාව ක්. . පුත්ල දිිස්ත්‍රික්කේ පාත් හිෙපයක් සහ ට්‍රෙක්ටර් හ ලබාදී තිබෙනවා ශ්‍රීලංකවේ වත්මන් රජය කසල කළමනා කරනය සඳහ ගෙනන වැඩ පිල්වවෙට සහ දැක්වීම අයමුණින් මීට මුල්ල අධාරය සපයයා ඇතේ එක්ත්ජාතන්ගේ ව්‍යාපෘති සේවයයි. ලමු අදරයටතේ පුත්්තලම හලාවත නගර සබාව සහ රච්ිකට්ටු හ කල්පිටිය ප්‍රාදීශී සබ සඳහා ටැක්ටර් රත ලබාදීම ඊයේ සිදු කෙරුණා. ඒවයිම පලත් අආන්ඩු කාර රජා කොල්ලුරේමතාගේ ප්‍රධහනත්වයෙන්. ටැක්ටර් රත හයක් සහ තේල දහයක් බෙදා දෙනු ලැබවා. ජනතාවගේ නිවස්තුල ඇති විධ අපද්‍රවෙන් කොට හඳනා ගනිමින් ඒවා නිස්ථානලට බැහැකිරීම ව්‍යපෘ තියරමුණයි ඒ සමගින් චාතිගරපවාහහි දහව ප්‍රදහන ප්‍රවද්ගය නනාම්තකක්වනවා. I will be